අපිට දැනුම තැන අපිම හදමු රට මගින් පටන් ගමු. දැන් විසිදේවින්දා කියන්නේ සඳුදා සිට පොලිසිය ක්‍රියාත්මක කරන්න සැලසුම් කරලා තියෙන්නේ දඩකොළ ඍජුවම වාහනේ අයිතිකරුට ලියාපදිංචි වාහනේ අයිතිකරුගේ නමට එවන්න. යම් ආකාරයක වැරැද්දක් කරොත්, මාර්ගයේ වැරැද්දක් කරොත් CCTV කැමරා ඔස්සේ ඒක අධීක්ෂණය කරලා එය කරන වැරදි ඒ කරන වැරැද්දේ ස්වභාවය මත දඩකොළයා අපිට එවනවා ලියාපදිංචි අයිතිකරුගේ නමට. මේක පහුගිය කාලේ තිබුණා, ඒක නැවතවරක් නිෂ්ක්‍රීය වුණා. මෙය සඳුදා සිට ක්‍රියාත්මක කරන්න පොලිසිය සැලසුම් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් අද දිනේ මා රතවාන නියෝජ්‍ය පොලිස්පතිවරයා සංග දුරකථනයෙන් දැනුම් දුන්නා. මේකට විරෝධය දක්වලා, ඒ වගේම අපේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයාටත් මේ විරෝධය දක්වලා අපි දැනුම් දුන්නා. මම දැනුම් දුන්නා. මොකද හේතුව තමයි අපි මේට තරයේ විරුද්ධයි. මේ දඩකොළ ලියාපදිංචි අයිතිකරුට නෙමෙයි එන්න අවශ්‍ය, මේ වැරද්ද කරන්නේ එරියුදුරේ. අපි සාමාන්‍යයෙන් බස් එක අයිතිකරු එලවන්නේ නැහැනේ. බස් එක කරන රියදුරු රියදුරු කරන වැරදි වලට බස් එකේ අයිතිකරුට දඩ ගෙවන්න හැකියාවක් නැහැ. අන්න ඒක නිසා තමයි දැන් 22 වෙනිදා මේ සඳුදා සිට මේ ක්‍රියාත්මක කරන්න සැසුම් කරලා තියෙනවා කියලා තියෙනවා. අපි මේ සඳුදා සිට මේක ක්‍රියාත්මක කරන්න සැසුම් කරනවා නම් මේ ආකාරයෙන් අපි එකට විරුද්ධව නැගී ඉඳලා අපි බස් රථ ධාවනෙන් ඉවත් කරන්න කටයුතු කරනවා. මොකද හේතුව තමයි අපිට මෙම එවැනි දඩකොළ ගෙවන්න හැකියාවක් නැහැ. මොකද බස් කර්මාන්තය බොහොම අමාරුවෙන් ගෙනියන්නේ. ඉතින් ඒම නිසා ඒ වගකීම අපිත් එක සාකච්ඡා කරේ නැහැ පොලිසිය. යම් ආකාරයෙන් මේ ඉදිරි දින කීපය තුළ බස් ධාවනෙන් ඉවත් වුණොත් ඒ වගකීම පොලිසිය බාරගත යුතුයි. මොකද හේතුව තමයි මෙය අපිත් එක සාකච්ඡා කරලා තීරණය කරන්න ඕන. අපි එකඟයි බස් මන්තීරුව ක්‍රියාත්මක කරනව නම් බස් මන්තීරුව ඔස්සේ. මොකද දැන් කොළඹට එන මාර්ග පහක බස් මන්තීරුව සකසලා තියෙනවා. උදෑසන සහ හවසේම බස් මන්තීරුව ක්‍රියාත්මක කරනව නම් අපි සූදානම් ඒ කාල වකවානුත ඒ කාලය තුළ රියදුරා කරන වැරදි වලට අපි වගකීම බාරගන්න. ඒ වගේ හැබැයි එය ලබා දෙන්න ඕන, ඒ දඬුවම ලබා දෙන්න ඕන රියදුරාට දවසක් හෝ දෙකකින් CCTV කැමරා එකේ ඒ කරපු වැරද්දේ ප්‍රින්ට් අවුට් එකක් එක්ක ලබා දෙන්න ඕන. එය තොරතුරු දැනගැනීමේ පනත මත ලබා දිය යුතු කාර්යභාරයක්. ඒ මත ඒ වැරද්දේ ස්වභාවය රීදුරාට දින දෙකක් ඇතුළත ඒ මාර්ගය ලබා දෙන්න හැකියාව තියෙනවා. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා මේක වැඩේ ඉස්සරහට බස් එකක් බස් ධාවනින් ඉවත් කරලා බස් ස්ට්‍රයික් කරගන්න පොලිසිය සූදානම් වෙන්න එපා. අපි කියපු යෝජනා විදියට ලෑස්ති වෙන්න මේ මන්තීරු ටික ක්‍රියාත්මක කරන්න, මන්තීරු ඔස්සේ බස් ධාවනය කරන්න, මන්තීරු වල ඉඩකඩ ලබා දෙන්න බස් ෆයර් ලේන් එක, ඒ කියන්නේ බස් ප්‍රමුඛතා මාර්ගය ක්‍රියාත්මක කරන්න එනවා නම් අපි මේ නීතියට එකඟයි. මොකද හේතුව තමයි ශ්‍රී රෝද රථ යන්නේ පාරේ 40යි උපරිම වේගය තියෙන්නේ. අපේ වාහනයකට 70කට යන්න පුළුවන්. එතකොට අනිවාර්යයෙන්ම වාහන ඉස්සර කරනවා. දෙවෙනි කාරණාව තමයි විශේෂයෙන්ම මේ පාර අයිනේ. පොලිසිය දැනගන්න ඕන, පොලිසිය බුදිද? වාහන අයිනේ දිගින් දිගටම පාර අයිනේ වාහන නවත්තලා, හැම තැනම වාහන නවත්තලා, හැම නගරෙකම පාර අයිනේ නවත්තලා, පේමන්ට් එකත් වාහන නවත්තලා. ඇයි මේවට මේවට දඩුවම් කරන්නේ නැත්තේ? ඉතින් මේ නිසා මේක වැරදි කාර්යය වෙන්නේ අනිවාර්යයෙන්ම මේ වාහන මේ අපේ විශේෂයෙන් බස් රථ. ඉතින් බරපතල අර්බුදයක් තියෙනවා. ඉතින් මේ නිසා අපිට අනිවාර්යයෙන්ම බස් ධාවනය නවත්තන්න සිද්ධ වෙනවා ඉදිරි දින කීපය තුළ. අපි කියන්නේ අනිවාර්යයෙන්ම මේකට අපි එකයි. මොකද හැම දෙයකට විරුද්ධ වෙන්න බෑනේ. නීතියක් කරනවා නම් අපිට සාධාරණයක් එන්න ඕන. අපි කියන්නේ ප්‍රමුඛතා බස් ඒ කියන්නේ බස් මන්තීරුව බස් ප්‍රමුඛතා මාර්ගය ලබා දෙන්න අපි මේකට එකඟයි කියලා. අපි දඩකොළේ අපි කියන්නේ එක දින දෙයක් ඇතුළත රියදුරාට දෙන්න පුළුවන් ඒ දඩකොළ. හැබැයි ප්‍රින්ට් අවුට් එකක් දෙන්න ඕන. නැත්තම් ඕන ඕන විදිහට එවයිනේ. කොහෙන්ද එවන්නේ? කොහෙන්ද අයල්ුවේ කියලා දන්නේ නැහැනේ. එවයි නිකන්. දැන් කොහොමද එතකොට මේ බස් වලටද විතරද මේ දඩේ ගහන්නේ? අනිත් වාහන වලට තියෙනවා. අනිත් වාහන එලවන්නේ ගොඩක් වාහන කාර්යාල වල තමයි. ඒක ප්‍රශ්නයක් නෑ. Tamanටම නෙන්නේ. මේක මේ රියදුරා කරන වැඩි වලට දැන් අයිතිකරුට මේකට එන්නේ දඩේ. ඒකයි ප්‍රශ්නේ. ඒක සමාගමක් විදියන්නේ කම්පැනි එක එක ආයතනයකට යන්නේ. ලංගම් බස් ඇල්ලුවාම ඒක එක ආයතනයකට යන්නේ. අපේ ලංකාවේ ගොඩක් බස් රථ හිමිකරු ඔක්කොම තනි තනි බස් හිමිකරු තමයි අයිතිකරුවන් ඉන්නේ. ඒක ප්‍රශ්නේ. බන්දුල ගුණවර්ධන නෙවෙයි ඉන්නේ. ඒ කියන්නේ ලංගමට ලංගම ආයතනයට කියන එකට යන්නේ. වැඩේ.
ඉතින් මෙහෙමයි වැඩේ මේ හැම එක්කෙනාම මේ බකවානුවේ බාලදා බාලාංශ දේශපාලනය කරනවා. ඉතින් බාලාංශ දේශපාලනය කරනකොට අපිට දකින්නවා රාජ්‍ය නිලධාරීන්ුත් බාලාංශ දේශපාලනයට උදව් කරනවා. ඉතින් මේ රටේ බාලාංශ දේශපාලනය ක්‍රියාත්මක වෙන රටක ඒ ඉන්න නිලධාරීන්ුත් බාලාංශ දේශපාලනය කරන ඕනෝක තමයි කතන්දරේ. දැන් අර බස්සල කුඩු ගංජා දිනෙහිඳද මේ ගැඹුරු මහත්ය මේවට විරුද්ධ නෑ. ඇත්තෙන්ම මෙහෙමයි බස්සල කුඩු ගංජා දාලා අපේ බස් අවුන් නෑ. ළඟම බස් එක නම් ඊයේ පෙරද අපි දැක්ක අහු වෙලා තියෙනවා. නමුත් අපි කියන්නේ ඒකටත් කුඩු බොන එකත් අපි කිව්වනේ පහුගිය කාලේ කිව්ව බස් අත රියදුරු වාතුම් ගොඩක් ඉන්නවා කුඩු බොනවා කියලා වෙලා. ඉතින් තාමත් කුඩු තියෙනවා හැබැයි මම මේ හොයලා බැලුවා තාමත් කුඩු බොනවා මිනිස්සු. ඉතින් මේක මේ මහා තෝරු මෝරු මහා පරිමාණ මිනිස්සු අල්ලන්නේ නැතුව මේ තාමත් මේ මං හිතන්නේ මේකනේ මං කිව්වේ හැම දෙයකම බාලාංශේ. මේ කියන්නේ හෝඩියේ දේවල් තමයි අපි ඔක්කොම නිලධාරීනුත් දේශපාලඥයුත් මේ රටේ කරන්නේ රටේ ජනතාව අන්දනවා. ඕක තමයි ඇත්ත தත්තේ. ගැඹුරු මහත්ය හැප්පෙන්නේ පොලිසියත් එක්කනේ. මේක හරියයිද එතකොට? නෑ පොලිසියට ඉතින් කියන්න ඕන දේ කියන්න එපා. එහෙම බය වෙලා ඇත්ත කතා කරන්න බය වෙලා ඇත්ත කතා කරන්නයි බිම වාඩි වෙන්නයි ගැමුණු ජීරන්ද බය නැහැ. පොලිසියට නෙමෙයි අපි නීතිය නීතිගරුකව කතා කරනවා නීතියට යුක්තියට ගරුකව කතා කරනවා. අපි වැරදි කළා නැහැ අපි හොරකම් කළා නැහැ. ඒ වගේම අපි කාටවත් බය නැහැ. ඒකයි විශේෂම කියන්න ඕන. යන මෙහෙවම යුක්තිය මොන වෙයිදන්නේ? යුක්ති මෙහෙවුම් කියන්නේ ඒවා ඉතින් එච්චර ලොකු දේවල් නෙවෙයිනේ. යුක්තිය නෙවෙයි අපි කියන්නේ නීතිය කරන්න. දැන් ඉතින් යුක්තිය කියලා මෙච්චර කල් මොනවා නීතිය කියලා මෙච්චර කල් එහෙමනම් දැන් අවුරුදු ගණනාවක් තිස්සේ මේ 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 කුඩු නවත්තන්න හම්බුන්නේ නැහැ මද්‍රව්‍ය නවත්තන්න හම්බුන්නේ නැහැ. දැන් අවුරුදු ගණනාවක් තිස්සේ අපි කියනවා. ඉතින් මේවා දැන්ද මතක් වෙලා තියෙන්නේ. ඉතින් ඒවා ගැටලු. මේ මේවා වේලසෙනින් කරන්න ඕන දේවල්. දැන් මේ ළමා පරපුර පාසල් යන දරුවෝ මේ ඔක්කොටම බෝ වෙලා ඉවරයි. ඉතින් මේවා නවත්තන්න තිබ්බේ මේ වසර කීපයකට ඉස්සෙල්ලා. දැන් සමුද අනිවාර්යෙන් මේ කියන්නේ මේ බස් ධාවණින් ඉවත් වෙන්න සූදානම්. මේමයි සමුද අපි දැන් දැන්ට අද දැනුම් දුන්නා. මේ තත්ත්වය පිළිබඳ අමාත්‍යවරයාට දැනුම් දුන්නා. පොලිසියේ නියෝජ්‍ය පොලිස් පත්‍රයට දැනුම් දුන්නා. සඳුදා මා ලිඛිතව මේ සම්බන්ධයෙන් දැනුම් දෙනවා. යම් ආකාරයේ අනිවාර්යයෙන්ම මේ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග කරොත් අපි බස් ධාවණින් ඉවත් වෙනවා. අපි කියන්නේ බස් දෙන්න බස් මේකට අපි එකඟයි. හැබැයි බස් ප්‍රමුඛතා මාර්ගයේ උදේසා අවසන් අපිට ක්‍රියාත්මක කරන්න ඕන ඒ බස් ලේන් එක අපිට ලබා දෙන්න ඕන අපි එකඟයි ඒකට. මොකද හේතුව තමයි ලෝකයේ අනිත් රටවල් වල වගේම බස් ප්‍රමුඛතා මාර්ගයක් දැන් මේක අපේ ලංකාවෙත් හදලා තියෙනවා. බස් ප්‍රමුඛතා මාර්ගය අත්‍යවශ්‍ය. එහෙම නැතුව මේකට ක්‍රියාත්මක කරන්න අපි එකඟ වෙන්නේ නැහැ. නෑ ඒකද අපි ඒකයි කිව්වේ මේක දින දෙයක් ඇතුළත එවන්න ඕන දඩකොල එවන්න ඒ පාරේම රියදුරාට දෙන්න පුළුවන් දින දෙකක් හෝ තුනක් ඇතුළත. හැබැයි ප්‍රින්ට් අවුට් එකක් දෙන්න ඕන. ඒක තොරතුරු දැනගැනීමයි අයිතිය මත ඒක අනිවාර්යයෙන්ම අපිට දෙන්න ඕන. ඒක ලැබීම නිකන් දඩකොල විතරක් එවන්න බෑ. අපි එකකක වෙන්නේ ඩ්‍රයිවර්ට පඩියකුත් නෑ අයිතකාරයටත් නෑ මුකුත්. අයිතකාරයටත් ගෙදර බස් ටික තියලා තමයි නිකන් තියන්නේ. නැතුන මිනිස්සු මහමග රස්තියා දෙනවා. බස් ටික ගෙදර තියෙන දුවනාට වැඩි හොඳයි බස් ටික ගෙදර තියෙන. ඕක තමයි ඇත්ත තත්ත්වේ. විනීත රියදුරේ හොයාගන්න බැරි වෙයිනේ. විනීත රියදුර හොයන්න රියදුරේකට වැසකිලියන්නේ නැති මේ රටේ වැසකිලියකට යන්න තැන නැතක විනීත රියදුරේ ගැන මොන කවර කතාවද?